සාදරයෙන් පිළිගන්නවා ශෂික රියදුරු පාසලේ සියලුම ගුරුවරුන් සහ කළමනාකරුවන් සහ කළමනාකරණියන්ව මම පුංචි වීඩියෝ එකක් කරලා තියෙනවා කාර්මික දැනුම සම්බන්ධව ක්ලාස් එකක් ඒ කියන්නේ මෙකැනිකල් ක්ලාස් එකක් කරන්න පාසු ක්‍රමයක් සහ ඒකට වමනා කරන මාතෘකාවක් මේකේ තියෙන්නේ සම්පූර්ණ මෙකැනිකල් ක්ලාස් එකක් සම්බන්ධ නෙමෙයි මෙකැනිකල් ක්ලාස් එකක් කරන්න වමනා කරුණු සහ ඒට සුදුසු මාතෘකාවක් මම හිතනවා සියලුම ගුරුවරුන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා විනාඩි 5ක් අරන් මේ වීඩියෝ එක බලන්න කියලා සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලනවා එහෙමනම් යන් අපි මේ වීඩියෝ ක්ලිප් එකට ඔයාලා මේ බලන්නේ වාහනයක ඉදිරිපස ඒ කියන්නේ එන්ජින් එක පැත්ත මේ එන්ජින් එක පණ ගන්වන්න නම් පව එකක් ඕන කරනවා මේ පව එක මාතෘකාවක් කරගෙන හෙඩ්ලයින් එකක් කරගෙන තමයි අපි අද මේ පන්තිය ක්ලාස් එක පටන් ගන්න යන්නේ එහෙනම් අපි බලමු මේ පව එක ගැන තියෙන විස්තර කිරීම කොහොමද කියලා පව කියන මාතෘකාවේ අපි මුලින්ම තියෙන අකුර P අකුර ගත්තාම ඒකේ අදහස් වන්නේ පෙට්‍රල් පෙට්‍රල් ගත්තාම පෙට්‍රල් සහ ඩීසල් එතකොට පෙට්‍රල් වලින් කරන කාර්ය පෙට්‍රල් වාහනයක් ඩීසල් වාහනයක් හඳුනගන්නේ කොහොමද ඒකෙන් මොකද්ද වෙන්නේ ඉන්ධන හරහා මොනවාද සිද්ධ වෙන කාර්ය කියලා අපිට ආධුනිකයාට සරල පෑදලි කිරීමක් කරන්න පුළුවන් ඒ පෑදලි කිරීම කරනවත් එක්කම මේ පන්තිය අපිට ඉදිරියට ගෙනියන්න අපි දෙවනි අකුර විදිහට ගත්තාම O O කියන එකෙන් තේරුම තමයි oil අපි වාහනයකට පාවිච්චි කරන oil වර්ග කීපයක් තියෙනවා ඒකෙන් පළවෙනියා තමයි engine oil එක අපි engine oil එකක් engine එකට භාවිතා කරන්නේ ඇයි කියන එක විස්තර කරගෙන එම් ඊළඟට අපිට යන්න පුළුවන් brake oil බ්‍රේක් කොයිල් එක මොනාරද ඕන වෙන්නේ බ්‍රේක් කොයිල් එක හරහා සිද්ධ වෙන කාර්ය ඒක පෑදලි කරන්න පුළුවන් ඊට පස්සේ පවර් ස්ටීරින් ඔයිල් පවර් ස්ටීරින් ඔයිල් එකක් ඕන කරන්නේ මොනාටද ඊළඟට ගියර් බොක්ස් ඔයිල් එකක් පාවිච්චි කරන විදිය ඒක මාරු කරන්න ඕනේ කිලෝමීටර් ගාන ඒක පෑදලි කරනවත් එක්කම අපිට ඩිෆරෙන්ෂල් ඔයිල් එක අඳා පෑදලි කරන්න පුළුවන් ඩිෆරෙන්ෂර් ඔයිල් එකෙන් වෙන කාර්යභාරය මේ ඔයිල් වර්ග කීපෙම අපිට පුළුවන් ආධුනිකයාට පෑදලි කරන්න සරලවම වැඩි වෙලාවක් ගත කරන්නේ නැතුව අපේ තුන්වෙනි අකුර තමයි W W කියන්නේ water water කියලා ගත්තම අපි සාමාන්‍යයෙන් දන්නවා රේඩියේටරේට වැඩියෙන්ම පාවිච්චි කරනවා වතුර වතුර කියලා ගත්තම සාමාන්‍යයෙන් අපි වැඩියෙන් පාවිච්චි කරන්නේ කූලන්ට් කියන එක මේ කූලන්ට් එක පාවිච්චි කරන්නේ ඇයි රේඩියේටරේට මේක නිසියාකාර ලෙවල් එකට හරි ලෙවල් එකට තිබ්බේ නැත්නම් මේ වාහනේ මොකද්ද වෙන්නේ ඒ කියන්නේ මේ වාහනේ හීට් වෙන එක ගැන පමණට වැඩිය රත් වෙන එක ගැන අපිට ආධුනිකයාට පැහැදිලි කරන්න පුළුවන් ඊට පස්සේ අපි බැටරි වතුර බැටරි වෝටර් බැටරි එකට පාවිච්චි කරන විදිය ඊට පස්සේ වයිෆර් වෝටර් මේ වයිෆර් වෝටර් ගැන චූටි පෑදලි කිරීමක් කරන්න පුළුවන් මේ වෝටර් කියලා ගන්න මාතෘකාවෙන් අපි ඊළඟට බලන අකුර තමයි ඊ අකුර ඊ කියන්නේ ඉලෙක්ට්‍රික් අපි ඉලෙක්ට්‍රික් පත්ත ගත්තාම සාමාන්‍යයෙන් මේ කරන්ට් එක සප්ලයි කරන්නේ මුලින්ම බැටරියකින් ඒ බැටරිය ගැන බලනකොට මේ බැටරියෙන් තමයි හැම ඉලෙක්ට්‍රික් පාර්ට්ස් එකකටම කරන්ට් එක සප්ලයි කරන්නේ මේ බැටරියේ තියෙන කරන්ට් එක අඩු වෙන්න මේක කොහොමද ආයෙත් නැවත රීචාර්ජ් කරන්න කියලා ආධුනිකයාට පැහැදිලි කරන්න පුළුවන් මේක බැටරියේ තියෙන කරන්ට් එක යන්නේ ෆියුස් බොක්ස් එකක් කරා ඊළඟට ෆියුස් බොක්ස් එක බලද්දී මේ ෆියුස් බොක්ස් එක හරහා කොහොමද කරන්ට් එක කන්ට්‍රෝල් කරලා ඒ පවර් සප්ලයි කරන කෑලි වලට දෙන්නේ කියලා අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඒ වගේම මීටර් බෝඩ් එක ඉලෙක්ට්‍රික් සම්බන්ධව ගත්තාම මීටර් බෝඩ් එක ගැන අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් මේකේ තියෙන ලයිට්ස් ගැන මේකේ අවදානම් පැත්ත අපි ආධුනිකයාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් අපේ අන්තිම අකුර විදියට ගත්තාම R අකුර R කියන්නේ රබර් රබර් වල මුලින්ම අපිට බලන්න පුළුවන් එන්ජින් මවුන්ට් තියෙන්නේ රබර් වලින්ම තමයි මේ එන්ජින් මවුන්ට් සයි වෙලා තියෙන්නේ කොහෙටද මේ එන්ජින් එක සම්බන්ධ වෙලා තියෙද්දි මේකේ කරන කාර්ය මොකද්ද කියලා පැහැදිලි කරන්න පුළුවන් ඒ වගේම බෙල්ට් ෆෑන් බෙල්ට් එක AC බෙල්ට් එක මේ බෙල්ට් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඊළඟට අන්තිමට අපිට බලන්න පුළුවන් ටයර් මේ ටයර් සම්බන්ධව කියලා දෙද්දි අපිට පුළුවන් මේ ටයර් එකක් පාවිච්චි කරන්න ඕනේ විදිය මේකෙන් වෙන කාර්ය මේක නිසියාකාරව පාවිච්චි කරන්න නම් කොහොමද මේක බලා ගන්න ඕනේ මේක මේන්ටේන් කරන්න ඕනේ කොහොමද කියලා අපිට ආධුනිකයාට සරලවම පැහැදිලි කරන්න පුළුවන්
මේ මාතෘකාවේ අන්තිම අකුර විදිහට රබර් කියලා ගත්තාම හරි පවර් කියන මේ මාතෘකාව යටතේ තිබ්බ සම්පූර්ණ තේරුම ඔයාලා සියලුම දෙනා බලලා ඇති මේ වීඩියෝ එක හරහා මේ වීඩියෝ එක නැරඹු සියලුම දෙනාට ස්තුතියි මම හිතනවා සියලුම ගුරුවරුන්ට ප්‍රයෝජනවත් වෙයි මේ පවර් කියන මාතෘකාව ඊළඟ දවසේ ඔයාලා කාර්මික දැනුම ගැන පන්තියක් පවත්වන අවස්ථාවක ඔයාලට පාසු වෙන්නේ පන්තිය කරන්න විනාඩි පහක් ගත කරලා මේ වීඩියෝ එක නැරඹු සියලුම දෙනාට මාගේ ස්තුතියි සුබ දවසක් සියලුම දෙනාට